දම් සිහ නද සැසිතිලෝ ගුරු සම්මා සම්බුදු අපගේ ගෞතම බුදු රජුනේ ශෝක කෙලෙස් නැති සීත නිවන් ඇති අමා සැපය දුන් බුදු රජුනේ විතරාගී ගුණ දරණ රහත් සංඝ පිරිවර ඇති අප බුදු රජුනේ දෝත තබාහිස සාදු කියා මම බැතියෙන් නම දිමි බුදු රජුනේ ලෝකනාථ හිමි ධම්ම රාජ මුනි අපගේ ගෞතම බුදු රජුනේ ඕපනයික ගුණ දරණ දහම් කඳ වදහල අපගේ බුදු රජුනේ රෝගනසා භව ඕඝතරණ කළ අපගේ ගෞතම බුදු රජුනේ දෝත තබාහිස සාදු කියා මම බැතියෙන් නම දිමු බුදු රජුනේ පැවසිනේ මත ඝෝර සසරේ වැද පෙරුම් පිරු අප බුදු රජුනේ ලෝසතගේ දුක ශෝක නිවන්නට වෙහෙසුන අපගේ බුදු රජුනේ රාහුල පුතුහට බිම්බාදේවිට නිවනට මග කිව් බුදු රජුනේ දෝත තබාහිස සාදු කියා මම බැතියෙන් නම දිමි බුදු රජුනේ සෝපාක සුනීතට අංගුලිමාලට ලෝතුරු සැප දුන්
බුදුරජුනේ කුණ්ඩලකේ සිට කිසාගෝතමිට රැකවරණය දුන් බුදුරජුනේ සාරණිවන් සැප සමට බෙදා දුන් මහාකාරුණික බුදුරජුනේ දෝත තබාහිස සාදුකියා මම බැතියෙන් නම දෙමි බුදුරජුනේ නාගදේවසුර බ්‍රහ්මරාජ කැල සරණ ලැබූ අප බුදුරජුනේ පාපනසාහැම දැහැමි සැපය දුන් අපගේ ගෞතම බුදුරජුනේ සෑම දෙනා අපි සාදරයෙන් නිති සරණ ලබන්නෙමු බුදුරජුනේ දෝත තබාහිස සාදුකියා මම බැතියෙන් නම දිමි බුදුරජුනේ සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද නවම් පොහෝ දවසේ අපි උතුම් බුද්ධ දේශනයක් ශ්‍රවණය කරලා අපි ධර්මය පිහිට කරගන්ටයි බලාපොරොත්තුව. පින්වත්නි අපි මේ බුද්ධ ශාසනයේ රත්න තුනක් සරණ ගියා. ඒ තමයි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. සරණ ගියා කියලා කියන්නේ අපි හැමතිස්සේම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම පවත්වන්න ඕනේ. ඒක තමයි සරණේ ලක්ෂණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා.
ධර්මයේ සරණ ගියා නම් ඒ සරණේ ලක්ෂණේ තමයි ඒ ධර්මයෙන් උගන්නාපු දේ අපි සිහි කරන්න ඕනේ. එහෙම සිහි කරගන්න බැරි නම් සරණ පීඨා නැහැ. අපි ශ්‍රාවක සංඝයා සරණ ගියා. එතකොට ශ්‍රාවක සංඝයාගේ ගුණත් ශ්‍රාවක සංඝයාව සිහි කරන්න ඕනේ. ඒක තමයි සරණී පිහිටපු කෙනාගේ ලක්ෂණේ. ඒ සරණී පිහිටපු කෙනාගේ ලක්ෂණේ අපිට ඇති වුණොත් අපිට සරණ තියෙනවා. ඒක නැත්තම් තවම සරණ නෑ. එතකොට මේ සරණේ පිහිටනවා කියන එක මෙකල ලේසි එකක් නෙමෙයි. මොකද අපි මේ කාලේ නෙමෙයි, ඒ කාලෙත් ඊයේත් අදත් හෙටත් අපි සරණ යෑමේදී පුද්ගලික හැටියට සරණ යන්නේ බුදුරජාණන් වහන්සේව පමණයි. බුදුරජාණන් වහන්සේ පමණයි අපි සරණ යන්නේ පුද්ගලික හැටියට. ආමේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන් අපිට පිටයි කියලා. වෙන පුද්ගලයෙකු තෝරගත්තොත් මේ කෙනා අපට පිටයි කියලා අමාරුවේ වැටෙනවා. එතකොට පුද්ගලයෙකු සරණ යනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට අපි ධර්මයක් සරණ යනවා. ඒ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. දැන් ඔන්න අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නට ලැබෙනවා. ඊළඟට අපි පිරිසක් සරණ යනවා. ඒ සරණ යන්නේ ශ්‍රාවක සංඝයා. ශ්‍රාවක සංඝයාගේ ගුණ සමානයි. අපි සිහි කරන දැන් අපි රහතන් වහන්සේලා ගැන සිහි කළොත් දැන් උපෝසත සීලයේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ රහතන් වහන්සේලා සිහි කරගෙන උපෝසතේ සමාදන් වෙන්න කියලා. රහතන් වහන්සේලා සිහි කරගෙන දැන් මේ සූත්‍රය අපි අහලා තියෙනවා නම් පුළුවන්. අහලා නැත්තම් දන්නේ. විසාකා උපෝසත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා පොයේ දවසට සරණ යනකොට මේ අටාංග උපෝසත සිල් සමාදන් වෙනකොට රහතන් වහන්සේලා සිහි කරගෙන කරන්න කිව්වා. කොහොමද? රහතන් වහන්සේලා දිවිහිමියෙන් කියන්නේ පණ තිබෙන තුරු සතුන් මැරීමෙන් වැළකුණා. පණ තිබෙන තුරු සොරකම කළා නැහැ. පණ තිබෙන තුරු දිවිහිමියෙන් දිවි තිබෙන තුරා බඹසර ආරක්ෂා කළා. දිවි තිබෙන තුරා බොරුවක් කියන්නේ නැහැ. ඒ නිසා මම බොරු කීමෙන් වළකිනවා. දිවි තිබෙන තුරා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළා නැහැ. ඒ නිසා මම මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වළකිනවා. දිවි තිබෙන තුරා විකාල භෝජනේ කළා නැහැ. රාතන් වහන්සේලා විකාල භෝජන කරන්නේ නැහැ. ඒ නිසා මම අද දවසේ විකාල භෝජනින් වළකිනවා. එහෙම තමයි උපෝසත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙන්නේ. දිවි තිබෙන තුරා කියන විස්තරය තියෙනවා. අනිත් ශිල්පද වලටත් එහෙම තියෙනවා. එහෙම මෙනෙහි කරන්න කියනවා. එතකොට උපෝසත සිල් සමාදන් වෙන්නේ සංඝානුස්සතිය සිහි කර කර නෙමෙයිද? දන්නේ නැති එක්කෙනා දන්නේ නැති එක්කෙනාට පුළුවන් එක එක විදිහට උපෝසතේ සමාදන් වෙලා ඉන්න බුද්ධ දේශනා විස්තර කරන එක සමහරුන්ට ගෝපාල උපෝසතේ හරක් බලනවා වගේ නිගණ්ඨ උපෝසතේ කීකී තියෙන්නේ. අද අපි ඉගෙන ගන්නෙත් උතුම් බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ
මේ දේශනේ සඳහන් වෙන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕන එකක් මේ දේශනාවල තියෙන්නේ ප්‍රහෙලිකා නෙමෙයි. ප්‍රහෙලිකා කියන්නේ ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්. ඒක මොකද්ද? ප්‍රහෙලිකා. ඵලයන් බස්සක පතහට. ඒ මොකද්ද? ප්‍රහෙලිකා. එව්වට තියෙන්නේ වෙන වෙන අර්ථ. නේද? අපි කියන ඵලයන් නම් පෝ, බස්සක නම් රිය, පතහට නම් වල පෝරිය වල. ආන් ඒ විදිය දේශනා නෙමේ බුද්ධ දේශනා කියන්නේ. ඒ වගේ පාලි වචන අරගෙන අර්ථ කියනවා නම් මේ කාලේ එහෙම එකක් තියෙන නිසා කියන්නේ. ඒක බුද්ධ දේශනා තෝරන විදිය නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙන්නේ ඍජු. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට අවබෝධය පිණිස දේශනා කරන ඍජු දේශනා. එතකොට මේ දේශනාව කරන කාලේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ වාසය කොට වදාළි රජගහනුවර වේලුවනේ, වේලුවන ආරාමයේම උන්වහන්සේ වැඩ හිටියේ. ඒ දිනවල වේලුවන ආරාමයේ පිටිපස්සේ තියෙනවා අම්බලට්ටිකා කියලා පොඩි උයනක්. ඒකේ කුටියක වැඩ හිටියා රාහුලයන් වහන්සේ. රාහුලයන් වහන්සේ කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍ර රත්නේ. ඒකාසංකී කල්පලක්ෂයක් පෙරුන්දම් පුරාගෙන ආපු උත්තමී රාහුල කුමාරයා කිඹුල්වත් නුවරට වැඩි ගමනේදී බිම්බාදේවි තමන්ගේ පුත් කුමරාට පෙන්වුවා, ආම් පුතේ පියාණන් වහන්සේ වඩිනවා, ගොහින් දායාදේ ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ පුංචි කුමාරයා දූවගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අතේ පුංචි ඇඟිල්ල ඉල්ලුණා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ. පුංචි ඇඟිල්ල අල්ලගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ සුඛාතේ සමන ඡායා ශ්‍රමණයන් වහන්සේ මට ඔබ වහන්සේගේ සෙවණැල්ල හරි සනීපයි කිව්වා. මේ චූටි සිඟිත්තා. එතකොට සිඟිත්තාට වයස අවුරුදු 7යි. එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල සිඟිත්තාව පුංචි කුමාරයාව එක්කරගෙන ගියා නිග්‍රෝධාරාමයට. එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේට බාර දුන්නා රාහුල මේ සිඟිත්තා පැවිදි කරන්න කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි රාහුලයන්ව පැවිදි කළේ. ඉතින් මේ රාහුලයන් වහන්සේට තිබුණ අප්‍රමාණ කීකරුකමක්. අවවාද ලබන්න උන් අතුරින් අග්‍රතනතුරු ලැබුවා. අවවාදයක් කළාම හිස මුදුනින් පිළිගන්නවා. සෑම දවසකම උදේට වැලි දෝතක් අතට අරන් උඩ දාලා ආය අල්ලනවා. මේ වැලිකට ප්‍රමාණයට මට සංඝයාගෙන් අවවාද ලැබේවා කියලා. අද ඒ හීනෙන්වත් නැහැනේ. හීනකින්වත් දකින්න නැහැ එහිම අය. එතකොට උන්වහන්සේගේ තිබිච්ච අසාමාන්‍ය කීකරුකම නිසා සමහර භික්ෂුන් වහන්සේලාට හිතුණා පරීක්ෂා කරන්න මේක බොරුවක්ද කියලා. රාහුලයන් වහන්සේ මිදුල අමදිනවා. සමහර ස්වාමීන් වහන්සේලා හොරෙන් ඇවිල්ලා කුණුරුඩු ටිකක් මිදුලේ දානවා. දාලා කියනවා යසයි යමදපි විදිය අර බලන්න.
අන්න කුණුරුඩු ඉතුරු වෙලා අනේ ස්වාමීනි මට සමාවෙන්න කියලා ආයෙ ගිහිල්ලා ඒක අමදිනවා. හැමෝටම අසිරියක්. එබඳු සංගරුවන දකින්ට ලැබීම. ඉතින් ඊ රාහුලයන් වහන්සේ වැඩ සිටි අම්බලට්ටිකා කියන වේළුවනාරාමේ පිටිපස්සේ සව්වේ කොනක තිබුණු කුටි. එතකොට බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකාවේ වැඩ සිටිය අපි රාහුලයන් වහන්සේගේ කුටිය ළඟට වැඩියා. අපේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට රාහුලයන් වහන්සේ දැක්කා ශාස්ත්‍රුන් වහන්සේ වඩිනවා. දැකලා හනිකට ආසනයක් පැනව වැඩෙන්න. හැබැයි මේ කියද්දි වයස 7යි. ආසනයක් පැනෙව්වා. පණවලා බොහොම අඩු වයසේ පොඩි නමක් එතකොට. පැම්බාජනයක් ලෑස්ති කළා පාසෝදන්ට. ඉස්සර සිරිතක් තමයි පාසෝදගෙන තමයි කුටි ඇතුළට ගිල්ල මේ වාඩි වෙන්නේ. මොකද සේරපු පාවච්චය ගොඩක් නෑ, දුවිලි තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැම්බාජනය අතට අරගෙන පාසේදුවා. ඒ පෞරාණික චාරිත්‍රී තමයි අදත් ඔය දානගෙවල් වලට වඩිනකොට පැම්බාජනේ තියලා පාස් හොදලා ඇතුළට ගන්න. ඒක ඉන්දියාවේ චාරිත්‍රය. ඉන්දියාවේ පාගමනින් යද්දි තිබිච්ච එක. ඉන්දියාවේ අදත් තියෙනවා සාදුරු දාන වලට ගෙන්න ගන්නකොට නිගන්ටින්ටත් කරනවා. ඒක පාස් හොදලා පීදලා තමයි ඇතුළට ගන්න. බෞද්ධ භික්ෂූන්ටත් කරනවා. එතකොට ඉන්දියාවේ තිබිච්ච චාරිත්‍රයක්. තාමේ චාරිත්‍රය ඉතිරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආසනේ වාඩි වුණා. වාඩි වෙලා ඒ පාසෝදන්ට ලෑල්ලක් තියෙනවා. ඒ ලෑල්ලේ පා දෙපා තියලා පාසීදුවා. ඒ භාජනේ, ඒ පැන් භාජනේ වතුර චූටක් ඉතිරු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේ ඒ වෙද්දි භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අර වතුර චූටේ පෙන්නවා භාජනේ තියෙන. පෙන්නලා අහනවා, රාහුල දැක්කනේ චූටේ නී වතුර තියෙන. රාහුල දැන මුසා කියනවා නම්, දැන බොරු කියනවා නම් යම් කිසි කෙනෙක්, යම් භික්ෂුවක් ඔහුගේ පැවිද්ද මේ වගේ කිව්වා. පැවිද්ද චූට්ටයි කිව්වා. ඔහුට හොඳ පිරුණු පැවිද්දක් නෑ කිව්වා. දැන බොරු කියනවා නම් ඔහුට හොඳ පැවිදි ජීවිතයක් නෑ කිව්වා. හොඳ මහණදමක්, ශ්‍රමණ ධර්මයක් ඔහුට නෑ. එතකොට ඒක උපමාවයි. පළවෙනි උපමාව මොකද්ද? උන්වහන්සේ ඒ පළවෙනි උපමාවෙන් කළේ භාජනී වතුර චූට්ටක් ඉතිරි වුණා. පෙන්නවා රාහුල, පේනවා නේද මේ වතුර චූට්ට? මේ වගේ තමයි බොරු කියන්න. මුසාකීම, බොරු කීම. බොරු කිව්වම ඔහුගේ ජීවිතයේ ගුණධර්ම රැඳෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවෙනි උපමාව කියනවා. ඒ වතුර ටික වීසිකලා. අර භාජනී ඉතුරු වෙච්ච වතුර ටික වීසිකලා. වීසිකලා කියනවා, රාහුල මේ බලන්න දැන් භාජනී. දැන් වතුර තිබේද? නෑනේ, මන් දැන් වීසිකලා කිව්වා. රාහුල දැක්කනේ මංගේ ඉතුරු වෙච්ච වතුර චුට්ට වීසිකලා. ඒ වගේ තමයි
බොරු කියනවා නම් යම් කිසි කෙනෙක් ඔහුගේ ಗುಣධර්ම වීසි කරපු කෙනෙක්. යමෙක් බොරු කියනවා නම් ඔහු ಗುಣධර්ම වීසි කරපු කෙනෙක්. පැවිද්දෙක් නම් ඔහුගේ ශ්‍රමණ ධර්මය ඔහු වීසි කළා. දැන් බලන්න ශ්‍රමණ ධර්මයේ තියෙන ශූරක් එක්ක නෙමෙයි ගුණයක් එක්ක. දැන් ඔබේ උපාසක උපාසිකා ධර්මයේ තියෙන්නේ ගුණයක් එක්ක. දැන් මේ ගුණය ගැන කියන්නේ බොරු කියනවා නම් පළවෙනි උපමාව තමයි වතුර චූට පෙන්නවා මේ වගේ කිව්වා. ඊට පස්සේ වතුර ටික වීසි කළා. වීසි කළා කිව්වා දැක්කද රාහුල මම මේ වතුර ටික වීසි කළේ? මේ වගේ තමයි බොරු කියනවා නම් රාහුල ඔව් ශ්‍රමණ ධර්ම වීසි කරපු කෙනෙක්. ඔහුට ශ්‍රමණ ධර්මයෙන් වැඩක් නෑ කිව්වා. ඔබ උපාසකවරු හැටියට ඉඳලා උපාසිකාව හැටියට ඉඳලා ඔබ බොරු කියනවා නම් ඔබ උපාසක උපාසිකා ගුණී වීසි කරනවා. පිටන්නේ ඊළඟට තුන්වෙනි උපමාව බුදුරජාණන් වහන්සේ වතුර භාජනේ මුණින් අතට හරවනවා. මෙහෙම මුණින් අතට හරවලා අහනවා රාහුල දැක්කනි මේ භාජනේ මුණින් අතට හැරුණා. රාහුල දැක්කනි මේ භාජනේ මුණින් අතට හැරුණා. මේ වගේ තමයි යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් පැවිද්දෙක් බොරු කියනවා නම් ඔහුගේ ශ්‍රමණ ධර්මයේ ඔහු මුණින් අතට හරව ගත්තා. එතකොට ගිහි කෙනෙක් බොරු කියනවා නම් ඔහු උපාසක ධර්මයේ මුණින් අතට හරව ගත්තා. ඒ තුන්වෙනි උපමාව දැන් ඔන්න බලන්න උපමා තුනයි. එක වතුර චූට්ටක් තිබීම, දෙක වතුර වීසි කළා, තුන භාජනේ මුණින් අතට හැරෙව්වා, හතර භාජනේ කෙලින් කළා. තියලා අහනවා රාහුල බලන්න දැන් මේ භාජනේ දිහා. කියන රාහුල බලන්න මේ භාජනේ දිහා. භාජනේ හිස්. කියන රාහුල බලන්න භාජනේ දිහා. භාජනේ හිස්. මේ වගේ තමයි බොරු කියනවා නම් එයා හිස්. බොරු කියනවා නම් යම් පැවිද්දෙක් එයා ශ්‍රමණ ධර්මයෙන් හිස්. බොරු කියනවා නම් ගිහියෙක් එයා ගිහි උපාසක ධර්මයෙන් හිස්. බොරු කියනවා නම් නායකෙක් එයාගේ නායකත්වෙන් හිස්. බොරු කියනවා නම් පාලකෙක් ඒ පාලකයා හිස්. එතකොට ඒ බඳු හිස් අය නම් ලෝකෙ පාලනය කරන්නේ මිනිස්සු ඔක්කොම හිස් තුච්චයි. එතකොට පැවිද්දුත් බොරු කියනවා නම් ඒ පැවිද්දෝ හිස් තුච්ච පැවිද්දෝ. මේක කියනවා පස්සසිනෝතුවන් රාහුල ඉමං උදකා දහනං රිත්තං තුච්චං. රාහුල දැක්ක නේද මේ භාජනේ හිස් තුච්චයි. මේ වගේ තමයි යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඔහුගේ ජීවිතේ හිස් තුච්ච ජීවිතයක් කියනවා. එතකොට මේ කාලේ වැඩිපුර ඉන්නේ හිස් ජීවිත නේද? දැක්කද පරිහානිය කියන්නේ ඒකයි. මේ කාලේ හිස් මගපල කියලා කියනවා. මගපල නෑ, හිස්. ඇයි බොරු කියන්නේ? බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නා කියනවා මේ බොරු හිස්. ශ්‍රමණ ධර්මයන්ගෙන් හිස්. උපාසකුරු අනුමෝදන් ගෙවියනවා උන්දෙලත් හිස්. ඊළඟට
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල රජුරවන්ට රජුරවන්ගේ මංගල හස්තියා ඉන්නවා කියන හොඳට කරකැවුණු ලොකු දල රතරෝදි වගේ කරකැවිච්ච ලොකු දල තියෙන හොඳ වැඩුණු යුද්ධෙට හොඳට පුහුණු කරපු හස්තියා ඉන්නවා කියන මේ හස්තියා යුද්ධෙට යනවා යුද්ධෙට ගියාම මේ හස්තියා ඉස්සරහා පාදවලින් යුද්ධ කරනවා පිටිපස්ස පාදවලිනුත් යුද්ධ කරනවා ඇඟිනුත් යුද්ධ කරනවා ඉස්සරහා ගිරිනුත් යුද්ධ කරනවා ඔළුවෙනුත් ගහනවා බෙදිනවා දල දෙකනුත් ගහනවා බෙදිනවා කංවලිනුත් ගහනවා ඊතල පහර වලක්කනවා කංවලිනුත් හැබැයි හොඬ රැකගෙන ඉන්නවා එතකොට සේනාපති හිතනවා මේ හස්ති රාජයා දක්ෂයි පාවලිනු සටන් කරනවා පිටිපස්සේ පාවලිනු සටන් කරනවා ඇඟෙනු සටන් කරනවා හිසෙනු සටන් කරනවා දල දෙකිනු සටන් කරනවා කන් දෙකිනු සටන් කරනවා අබැයි හොඬ හකූලගෙන ඉන්නවා මෙයා රජුරවන්ට ජීවිතේ දීලා නැහැ හොඬ අකුලගෙන ඉන්නව රැකගෙන රජුරවන්ට ජීවිතේ දීලා නැහැ රාහුල තව හස්ති රාජෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ වදාළා රාහුල තව හස්ති රාජෙක් ඉන්නවා මේ හස්ති රාජා යුද්ධෙට ගිහිල්ලා ඉස්සරහ පාදිකිනු සටන් කරනවා පස්සේ පාදිකිනු සටන් කරනවා ඉස්රායිගෙනුත් සටන් කරනවා පස්සේ ඇඟිනුත් සටන් කරනවා නැට්ටිනුත් සටන් කරනවා දල දෙකිනුත් සටන් කරනවා කන් දෙකිනුත් සටන් කරනවා හොඬ වැලෙනුත් සටන් කරනවා අර කලින් එත හොඬ වැල හංගන් හිටියා මෙයා හොඬ වැලෙනුත් සටන් කරනවා එතකොට සේනාපති හිතනවා මේ ඇතානම් කකුල් දෙකිනුත් සටන් කරනවා පිටිපස්ස කකුල් දෙකනු සටන් කරනවා වලිගිනු සටන් කරනවා දල දෙකනු සටන් කරනවා කන් දෙකනු සටන් කරනවා හිසෙනු සටන් කරනවා මේ යතා හොඬිනු සටන් කරනවා මේ යතානම් රජුරවන්ට දිවි දීපු කෙනෙක් රජුරවන් මෙයාට කරන්න බැරි දෙයක් නැහැ රජුරවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ මියාට ඕන දෙයක් කරන්න පුළුවන් රජු වෙනුවෙන්. ඇයි මියා හොඬිනුත් සටන් කරනවා. රාහුල යම් කිසි කෙනෙක් බොරු කීමට ලැජ්ජා නැද්ද? මුසා කියන්ට බේගල් කියන්ට ලැජ්ජා නැද්ද? ඔහු ඕනෙම පාපයක් කරන්න ලැජ්ජ නැහැ කියනවා. එහෙනම් මතක තියාගන්න මේ බොරු නොකීම නැමැති ශිල්පදේ මත තමයි සියලු ගුණ තියෙන්නේ. බොරු නොකීම කියන එක මත තමයි සියලු සිල් තියෙන්නේ. සියලු ගුණ තියෙන්නේ බොරු නොකීම මත. බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා අසංඛේය කල්ප ගණන් කල්ප ලක්ෂ ගණන් පාරමී පිරුවා සියලු පාරමී තිබුණේ එක පාරමිතාවක් මතයි කුමක්ද සත්‍ය පාරමිතා සත්‍ය පාරමිතා මත තමයි අර සියලු පාරමී වැඩුණේ උන්වහන්සේගේ ජීවිතයේ තුල බොරු කියලානේ සංසාරේ ඒකයි ගුණ වැඩුණේ අද වැඩි නැත්තේ ඇයි මෙහෙම හැරිලා මෙහෙම හැරෙන එකට බොරුවක් කෙලවරන්නේ බොරු පැවිද්දුත්
තරඟිට බොරු කියනවා. ගිහියෝ තරඟිට බොරු කියනවා. ඉහළ ඉඳලා රටේ නායකයාගේ ඉඳලා පුංචි දරුවා දක්වා බොරු කියනවා. බොරු කිය කියා බොරු අනුමෝදන් වෙවි යනවා. මං දැක්ක මං පසුගිය දවස්වල ওই බිබිලි මඤ්ඤංගනේ පැත්තේ වැඩි අපින්කම් වගේකට වාහනවලත් ගහලා සියලු බුදවරු උපදින දේශේ ලංකාවා කියලා බොරු. දැන් බුදුරජාන් වහන්සේ විතර නෙමෙයි එහෙනම් උපදින්න ඕනේ. දැන් ඒ සොරස් මහ ජනපදත් මේ එහෙනම් සාමාවතී ගිනි තියලා තියෙන උදේන් රජුරෝ කොහෙද? ඒත් මෙහි දේවදත්ත නාලා මේ මේ ගල් පෙරලා තියෙන බුදුරජාන් වහන්සේට කොහෙද? ඒත් මෙහි. එන නාලාගිරිට රාපෝලේ වල තියෙන්නේ කොහෙද? ඒත් මෙහි. පටාචාරා දුවගෙන ඇවිල්ලා තියෙන අචිරවතී ගඟෙන් පැනගෙන කොහෙද? ඒත් මෙහි. එතකොට අනේ පිටිසිටුමත් මෙහි. විශාකාත් මෙහි. රජගහනුවර සිටුමත් මෙහි. එතකොට විදුඩබ සංහාරය වෙලා තියෙන්නේ නම් කොහෙද? මෙහි. සාක්ෂි සංහාරය වෙලා තියෙන්නේ නම් ඒකත් මෙහි. ඒ විතරද? දැන් හිමාලයේ තමයි ශිව, විෂ්ණු, කාලි, දුර්ගා, ගණේෂ් ඔක්කොම. එහෙනම් උන්දෙලත් මෙහි. එක බොරුවක් සමාදන් වුණොත් සියලු දේ හිස් වෙනවා. දැන් මිනිසුන්ට මෙච්චර මොලේ නැහැ. ඒ මිනිසුන්ට උණිය අර බුදුරජාණන් වහන්සේ මේ උපන්නා කියන නම්බුව ගන්න. ඒකට කියනවා නමුත් අර ඔක්කොම එතකොට බොරු. ඔක්කොම බොරු ටික ගොතන්ට වෙනවා. ඒක තාවුරු කරගන්න. එතකොට ඒක අනුමෝදන් වෙවි යනවා. ඊළඟට මම දැන් අපි විසාකා උපෝසත සූත්‍රය දැක්ක රහතන් වහන්සේලා දිවිහිමියෙන් විකාල භෝජනය කරන්නේ. මෙකල රහතන් වහන්සේලාට දායකවම රැට ගිහින් දෙනවා. එතකොට ඒ මොකද්ද? බොරු. බොරුව වැඩි වෙන්න වැඩි වෙන්න, බොරුව අනුමෝදන් වෙන්න අනුමෝදන් වෙන්න, බොරුව පතුරවන්න පතුරවන්න පිරිහීමේ වේගය අතිශයම බලවත් වෙනවා. පිරිහීම වේගවත් වෙනවා. ඒ කවුරුවත් දැන් ওই මගපල දෙනවා කියන පිරිසයි ඔය බුදුරජාන් මිහිපන්න කියන පිරිස එකම දෙයකට උදව් කරනවා. මොකද්ද? වේගෙන් පිරිහෙන්න. එච්චරයි. වේගින් පිරිහෙනවා වළක්වන්න බෑ. මේ කියන අකුර පාසා ඇත්ත වෙනවා. මොකද අපි ආස කරන්න ඕනේ බොරුවට නෙමෙයි. අපි ආස කරන්න ඕනේ සත්‍යයටයි. සත්‍ය චුට්ටක් තිබ්බට කමක් නෑ. ඒක සත්‍ය නම්. බොරුව මොකටද ලෝකෙ පුරා බරට තිබ්බත්? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලය යම් කිසි කෙනෙකුට ඒව මේවකෝ රාහුල මේ අස්ති රාජයාට කරන්න බැරි දෙයක් නෑ වගේ රාහුලය යස්ස කස්සචි සම්පදාන මුසාවාදී නත්ති ලජ්ජා කාට හරි දන දන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? ඔන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ මේ ධර්මයේ. දැන් මේ අපි කතා වෙන්නේ මොකද්ද? ධර්මයේ. දන දන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? නාහං තස්ස කිංචි පාපං අකරණියං තුදම ඌට නම් නොකල හැකි පාපයක් නැtei කියනවා. දන දන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? නොකල හැකි පාපයක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වගේ හරියට එක රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ
මට උන්වහන්සේගේ නම මේ මොහොතේ මතක නැහැ. උන්වහන්සේ රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියේ භාග්‍යතුන් වහන්සේ මට සංඝයා වෙනුවෙන් කුමක් හරි වැඩ කටයුත්තක් පවරන්න කිව්වා. ඉතින් උන්වහන්සේට පැනව භාග්‍යතුන් වහන්සේ බාර දුන්නා. එහෙනම් භික්ෂුව ඔබ සංඝයාට කුටිසිනසුන් පනවන්නට රජගහනුවර කන්දි තැනින් තැන උන්වහන්සේ රෑ වැඩිය සංඝයා උන්වහන්සේගේ ඉරිදි බලෙන් මේ මහපටැංගිල්ල ලයිට් එකක් වගේ පත්තු කර ගන්නවා. මහපටැංගිල්ල ඒක එළිය විහිදෝගෙන කන්දේ වඩිනවා. කුටිසෙනසුන් බාර දීලා ආපහු වඩිනවා. මේකට එක පිරිසක් සංඝ පිරිසක් ඉරිසියා කළා. චබ්බග්ගී භික්ෂුන් ඉරිසියා කළා. දවසක් එළුවේ කෙලිච්චියක් එක්ක සංවාසය දෙනවා. මේක දැක්කා. දැකලා සංඝ පිරිස කිව්වා මේ එළුවා කියන්නේ අර භික්ෂුව. එලිච්චි කියන්නේ මෙත්තිකා භික්ෂුණී. කෙල්ල කිව්වා බුදුරජාන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි දැක්කා අසවල් භික්ෂුව අසවල් භික්ෂුණියත් එක්ක අසත් ධර්මයේ යෙදෙනවා අපි දැහින් දැක්කා කිව්වා. කොහොමද බොරු සම්මත කරගන්න හැටි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට එන්න කිව්වා. මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දන්නා මේ රහත් භික්ෂුව කියලා. අර හිස් පුද්ගල විසරා එන්න කිව්වා. එන්න කියලා ඇහුවා භික්ෂුව මේ කියන්නේ මේ අර භික්ෂුණෙක් එක්ක අසත් ධර්මයේ දුනා කියලා. දැන් කියන්නේ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දන්නවන්නේ මං ගැන කිව්වා. ඒව හරියන්නේ නැහැ දැන් කියන්න කිව්වා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නවන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා භික්ෂුව ඕක හරියන්නේ නැහැ දැන් තමන් කවුද කියලා දැන් කියන්න ඕනේ කිව්වා. ඊට පස්සේ තමයි තමන්ගේ නිකලෙස් බව ප්‍රකාශ කළේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අර භික්ෂුන්ට වදාලා පව්කාර මිනිසුනි හිස ගලෝල වැටෙන්නේ ඉස්සලා මණ්ඩ සමාව ගනින් කිව්වා. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දිත් බොරු මවලා කියලා තියෙනේ විදියට ලැජ්ජා නැහැ. එහෙනම් බොරුවේ ලක්ෂණය මොකද්ද? ලැජ්ජා නැහැ. බොරු කියන්න ලැජ්ජා නැහැ. නින්දා අපහාස කරන්න කාට හරි ඕන වුණාම බොරු කියලා කැලෑපත්‍ර ගහන්න ලැජ්ජ නැහැ. දැක්කා වගේ බොරු කියනවා. ආශවලා මෙහෙමයි ආශවලා මෙහෙමයි කිය කී බොරු කියනවා. බලාගෙන ඉඳිද්දි පිරිහෙනවා. මේ කාලේ පිරිහීම බොහොම වේගවත්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල බොරු කියන්ට ලැජ්ජා නැත්තං එයයි එයාට කරන්න බැරි පාපයක් නැහැ කියනවා. ඕනම පාපයක් එයාට කරන්න පුළුවන්. බොරු කියන්න ලැජ්ජ නැත්තම් කියනවා. ඒ නිසා රාහුල තදින් හිතට ගන්න බොරුවක් නම් කියන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා තදින් හිතට ගන්න බොරුවක් නම් කියන්නේ කියලා. දැන් මේ වර්තමාන ලෝකේ හැදිලා තියෙන්නේ බොරු කියලා ජීවත් වෙන විදියටයි. බඩුවක් විකුණන්න ගියත් මේ ඊයේ කඩාපු බඩු නැත්තම් සතියකට කලින් කඩාපු බඩු ගස්වල ගෙඩි එයා උදේට විකුණන්නේ කොහමද? මේ දැන් කඩන් ආවා කියලා. අයිස් කුඩි දාපු මාළු විකුණන්නේ මේ දැන් බෑවා කියලා. හැමදේම මේ විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් වර්තමාන ලෝකේ වැඩිපුරම තියෙන්නේ නම් මොකද්ද? බොරු කීම. බොරු කීම මත සියලු අකුසල් වලට විරුතයි. බොරු කීම මත සියලු අකුසල් විරුතයි. සියලු අකුසල් කරනවා. අපි කුසලයට කැමති නම් එහෙනම් එකම එකක් අපි සමාදන් වෙන්න ඕනේ හිතේ බලවත්ව. මොකද්ද? බොරු කියන්නේ. අපිට බේරෙන්න ඕන නම්
මේ බීසුණු සසරින් බොරු කියන්නේ කියන එක දැක්කා වගේ කියනුනේ හරි බුදුරජාන් වහන්සේ මෙහි උපන්න කියලා බොරු. එතකොට බුදුරජාන් වහන්සේ ඊළඟට අහනවා, දැන් ඔන්න උන්වහන්සේ ලස්සනට ඉස්සල දැන් ඔතන මතක තියාගන්න වතුර භාජනී උපමාව. වතුර භාජනී උන්වහන්සේ හතර විදියකට පෙන්නවා නේද? ඉස්සල පෙන්නුව වතුර චූට්ටක් ඉතුරු කළා. රාහුලෙන් වහන්සේගෙන් ඇහුව, රාහුල දැක්කනේ මේ භාජනී වතුර චූට්ටයි, මේ වගේ තමයි බොරු කියන පුද්ගලයාගේ ಗುಣ නෑ කිව්වත් යාන්තම් කිව්ව තියෙන්නේ. ඊට පස්සේ වතුර ටික වීසිකලා, දෙවෙනි උපමාව මේ වතුර ටික වීසිකලා දැක්කනේ රාහුල, ඒ වගේ තමයි බොරු කියන පුද්ගලයා ಗುಣ ධර්ම වීසි කරපු කෙනෙක් කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භාජනී මුණින් අතට හැරෙව්වා තුන්වෙනි උපමාව. දැක්කනේ රාහුල, දැන් ඔන්න මුණින් අතට හැරෙව භාජනී, එයා ගුණ ධර්ම මුණින් අතට හරවගත් කෙනෙක් කිව්වා. ආයෙ කෙලින් කළා භාජනී, කෙලින් කළා කිව්වා රාහුල දැක්කනේ භාජනී හිස් තුච්චයි, තුච්ච භාජනී. ඒ වගේ තමයි බොරු කෙනෙක් කෙනාගේ ජීවිතේ තුච්චයි කිව්වා. එහෙම බොරු කියනවා නම් කෙනෙක් මරණය මැත්තේ සුගතිය නැහැ, දුගතියමයි. ඒකයි මම ඔබට වේලාසනින් කිව්වේ බුදුරජාන් වහන්සේ ලංකාවේ උපන්නා කියන භයානක කතාව සමාදන් වෙන්න එපා. භයානක බොරුවක් ආර්යපාද වෙනවා මරණින් මත්තේ සතර අපායේ, වෙන කොහෙවත් නෙමෙයි. ඇයි බොරුනේ? බොරුවක් සමාදන් වෙලා, බොරුවක් පතුරුලා, බොරුවක් දිගින් දිගට කියාගෙන ගිහිල්ලා, බොරු ගොඩක ජනතාවක් සමාදන් කරලා සත්‍ය වහනවා. සත්‍ය තමයි ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ උපන්න එක. ඒක වහනවා. සත්‍ය වැසීමයි, බොරුවක් සමාදන් වෙලා පැතිරවීමයි භයානක දෙයක්. මරණ මැත්තේ නිරේ, නිරේ විතර නෙමෙයි උපනුපන් ආත්මේ මුලා වෙනවා. ඇත්ත හොයාගන්න බෑ. දැනුත් හරියට ඇත්ත හොයාගන්න බෑනේ මනුස්සයන්ට. ආර්යපාද නිසා. ආර්යපාද කරාම යා සත්‍යේ මුලා වෙනවා. හොයාගන්න බෑ. මේක බය, මේක බොරුව, මේක ඇත්තක් කියලා හොයාගන්න බෑ ආර්යපාද කරපු අයට. එතකොට බොරු දේවල් ඇත්ත කියලා සමාදන් වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ හිටිය ආර්යපාද කරපු පුද්ගලෙක් හිටියා. ඒ පුද්ගලයා බුදුරජාන් වහන්සේට උපස්ථාන කරගෙන හිටියා සුනක්කත්. ආර්යපාද කරගත්තු එක්කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ පිනිපිනි පැහැදුනේ මේ නිකන් නිර්වත් තපස්සුන්ටනේ රහත් කියලා. ඇයි හේතුව? ආර්යපාදේ ප්‍රතිපලයි. ආර්යපෝදක් ඇති වුණාට පස්සේ අන්නේ විදිහට වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ උදිට අර භාජනී උපමාව කළා. ඊළඟට උන්වහන්සේ හස්ති රාජයක උපමාව කළා. ඇතා හොඬ අකුලගෙන සටන් කරනවා, හොඬෙත් එක්කම සටන් කරනවා. ඊට පස්සේ උන්වහන්සේ වදාලා බොරු කියන්න ලැජ්ජා නැද්ද? යාට මේ කරන්ට බැරි පාපයක් නෑ කිව්වා. අපේ අවාසනාව අපිට, මං හිතන්නේ මේ ලෝකේ වර්තමානයේ බැලූ බැලූ තැන පේන්නේ බොරුව. බොරුමයි බැලූ ඉහළ ඉඳලා පල්ලටම බොරු තියෙන. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා, රාහුලය මේ ගැන මොකද කියන්නේ හිතන්නේ? රාහුල කණ්ණාඩියේ තියෙන්නේ මොකටද? ඔන්න බුදුරජාණන් වහන්සේ අහනවා. රාහුලගෙන් අහනවා, කණ්ණාඩියේ තියෙන්නේ මොකටද? ස්වාමීනි, කණ්ණාඩියේ තියෙන්නේ හොඳින් විමසා තමාව බලන්ටයි. කණ්ණාඩියේ තියෙන්නේ තමාව හොඳින් විමසා බලන්ටයි කියනවා. එහෙනම් රාහුල, ඔය විදියටම
කණ්ණාඩි ඉස්සරහට ගිහින් තමන්ව හොඳින් විමසා බලනවා වගේ රාහුල තමන්ගේ කයින් කරන ක්‍රියාව නුවණින් විමස විමසා බලන්ට ඕනේ. කියන කයින් කරන ක්‍රියාව කරන්ට ඕනේ නුවණින් විමස විමසා බලලයි. වචන කතා කරන්ට ඕනෙත් නුවණින් විමස විමසා. සිතින් සිතන්ට ඕනෙත් නුවණින් විමස විමසා. එතකොට සාර මේ භාග්‍යවතුන් වහන්සේ රාහුලෙන් වහන්සේගෙන් ඇසුවේ මොකද්ද? රාහුල කණ්ණාඩියේ තියෙන්නේ මොකටද කියලා. එතකොට රාහුලෙන් වහන්සේ වදාලා, ස්වාමීනි කණ්ණාඩියේ තියෙන්නේ හොඳට විමසා තමන්ව බලාගන්ටයි. ආන් ඒ වගේ හොඳින් විමස විමස බලාලා කයින් කරන දෙයක් කරන්න කිව්වා. හොඳින් විමස විමසා වචනින් කතා කරන එකක් කරන්න කිව්වා. හොඳින් විමස විමසා සිතින් සිතන එකක් සිතන්න කිව්වා. එතකොට දැන් අපි කරන ක්‍රියා තුනක් තියෙනවා. මොනවද ඒ තුන? කය මුල් කරගෙන කරනවා. කයින් ක්‍රියා කරනවා. ඊළඟට අපි වචනින් කතා කරනවා. හිතින් සිතනවා. එතකොට තුනයි නේ. මේ තුන තුන් විදියකට තුන් ආකාරයකට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කයින් තුන් ආකාරයි, වචනින් තුන් ආකාරයි, මනසින් තුන් ආකාරයි. එතකොට ආකාර කීයද? ඔක්කොම නවයයි. නව ආකාරයකට ක්‍රියාව පිරිසිදු කරන්න කියලා මේ ධර්මයේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උගන්වනවා. කියනවා ඔන්න රාහුල වැඩක් කරන්න තියෙනවා. යම් කිසි දෙයක් කරන්න තියෙනවා. ඒක කරන්න ඉස්සර වෙලා කල්පනා කරන්න. යම් කිසි දෙයක් කරන්න තියෙනවා. ඒක කරන්න ඉස්සර වෙලා ඒ ගැන නෝනින් හිතන්න. මෙහෙම ඔන්න දැන් මං එකක් කයින් යමක් කරන්න තියෙනවා. මේ වැඩේ නම් මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඔන්න නෝනින් විමසා බලන්න කියනවා. මේ වැඩේ නම් මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මේ වැඩේ නම් අන්‍යයන්ට හිතසුව පිණිස පවතින්නේත් නැහැ. අපිගෙම කෙනෙකුට තව කෙනෙක් කියන බ මේ අසවල් කෙනාට මේ කොඩි විනේ කරපන් කියලා කියනවා කියමු. වැලි ටිකක් මතුරලා දෙනවා, මිනිහලු ටිකක් මතුරලා දෙනවා, උන්දෙලාට කෙලවෙන්න මෙන්න මේක ඉහළ වරින් වත්තට ගත්තා. ගත්තා කියමු මිනිහලු ටික. එක්කෝ වැලි ටික ගත්තා. අතරරං කල්පනා කරනවා මේ වැඩේ නම් මට හිත සුව පිණිස පවතින්නේ නැහැ. මේ වැඩේ නම් අනේ අර මිනිස්සුන්ට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මේක මට ඕඩරේ බාර දීපු අයටත් හිතසුව පිණිස පවතින්නේ නැහැ. අනේ මේක මටයි අනුන්ටයි දෙපැත්තටම හිතසුව පිණිස පවතින්නේ නැහැ. මේක භයානක විපත්ති ඇතිකරන එකක්. ඒ නිසා මම මේක කරන්නේ. දැන් අතේ තියෙනවා මතුරුපු වැලි, නැත්තම් මිනිඅලු. එතකොට ඊට පස්සේ යා මොකද කරේ? දැන් කරන්නේ නැහැ කියලා හිතුවා. ඉතලෙ උනා පැත්තකින් තියපන්. එතකොට යා කල්පනා කරනවා මම කළොත් කරන්නේ මට හිතසුව පිණිස පවතින එකක්. මම කරත් කරන්නේ අන් අයටත් හිතසුව පිණිස පවතින එකක්. මං කළොත් කරන්නේ දෙපැත්තටම හිතසුව පිණිස පවතින එකක් කියලා ඔන්න දැන් හිතුවා. ඊට පස්සේ ආයේ අහනවා ෆෝන් කර කර, මොකද අරක කළාද?
මං අර දුන්න අරුගේ වත්ති යන්න කියලා ඉසදවක කෙලොන් අහනවා. අහනකොට මෙයාට ආය අරක අමතක වෙනවා මැනෙහි කරන එක. අමතක වෙලා ආය ගන්නවා අතට පාර්සලි. අරගෙන දැන් යනවා යන්න. ඒ ගමන් කල්පනා කරන්න කිව්වා. යමක් දැන් කරන්න යනකොට කල්පනා කරන්න කිව්වා. මේ වැඩේ නම් මට හිත සූපිනිස පවතින්නේ නැහැ. මේ වැඩේ කරප ගමන් මේ මිනිස්සු විනාශ වෙනවා. ඒ මිනිස්සුන්ටත් මේක හිත සූපිනිස පවතින්නේ නැහැ. මේක දෙපැත්තටම හිත සූපිනිස පවතින්නේ නැහැ කියලා යා හිතනවා. හිතලා ඒක යා බුදුරජාන් වහන්සේ වගේ ඒක කරන්න එපා කියනවා. රාහුල ඒක කරන්න එපා. ඉස්සෙල්ලා කිව්වා වේලන්සෙනින් කල්පනා කරන්න, කරලා කරන්න එපා. ඊට පස්සේ කිව්වා කරන්න යද්දි කල්පනා කරන්න කිව්වා. එතකොට යායි බැල ටික ගඟකට දානවා. ඇලකට දානවා. දාන ශබ්ද නතු එනවා. කරන්න එපා කිව්වා. මොකද හේතුව? බොහෝ දුක්. දැන් අපි කියමු මිනිස්සෙක් තව මිනිස්සෙකුට කොඩි විනයක් කරනවා කියලා. කොඩි විනයක් තව කෙනෙකුට කළොත් එයා 5000 වතාවක් කොඩි වින වලට බඳු වෙනවා සංසාරේ. කාට හරි මතුරලා දුන්නොත් එයා ආත්ම භාව 1000 ගාණක් ආත්ම භාව 1000 ගාණක් අනුන්ගේ වසවිස කන්ට බඳුන් වෙනවා. අනුන්ට අනෙවින කොඩිවින හදිවුලියන් කරන අය. ද ආත්ම භව 1000 ගාණක්. ඊළඟට අපි කිව්ම එයා ඉඩකඩම් කරනලා ඉඩමක් ගන්නවා. ගන්නේ කොඩිවින කරපු එකක්. ආර්ගන අනන්ත දුක් විඳිනවා. ඇයි මේ සංසාරේ අනුන්ට කොඩිවින කරලා? ඒ නිසා හරි භයානකයි මේ කයින් යම් කිසි දෙයක් කරන්න ඉස්සෙල්ලා. අපි කිව්ව තමන්ගේ අනුන්ගේ දෙයක් මියා හොරකම් කරන්න පැලයක් හදලා හොරකම් කරන්න ගත්තා කියලා. කරනවනේ හොරු පුලියල ගන්නවා. හොරට ගන්නවා, හොරට අයිතිවාසිකම් කියනවා. එතකොට එයාට බොහෝ කල් දුක් පිනිස හේතු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා කරන්න ඉස්සෙල්ලා යම් කිසි දෙයක් කල්පනා කරන්න ඕනේ. මට මේක හිතසුව පිණිස පවතියිද? දැන් අපි මෙහෙම කියමු, ඔන්න දැන් පොයේ දවස ආවා. දැන් මෙහෙට දාහණයක් දෙන්න ඕනේ. මේ පාසක උපාසිකා පිරිසට දාහණයක් දෙන්න බඩ මුට්ටු ලෑස්ති කරනවා. දැන් සූදානම් වෙනවා. දැන් මේක තමන්ට හිතසුව පිණිස පවතියිද, අහිත පිණිස පවතියිද? හිතසුව පිණිස. අන්න ඇයට හිතසුව පිණිස දෙපාර්සවිටම හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ අනුපදජ්ජේ ආසි ඒක කරන්ට. ඒක කරන්ට. දැන් ඔන්න වැඩසටහන අද පෝය දවසේ අවසන් වුණා. කෙනෙක් කියනවා එන්ට වැසිකිලි වත කරමු අපි. මිනිස්සු ගොඩාක් වැසිකිලි කරලා යනවාද? 1000 ගානක්ද වැසිකිලිට යනවානේ. වැසිකිලිට යනවා. ඒ නිසා මේක පිරිසිදු කරලා සුද්ධ පවිත්‍ර කරලා යන්න. හා කියලා ඔන්නේ යනවා. තමන්ට හිතසුව පිණිස පවතින්නේ නැද්ද? හිතසුව පිණිස පවතිනවා. අනුන්ට හිතසුව පිණිස පවතිනවා. දෙපාර්ශවයටම හිතසුව පිණිස පවතිනවා. දැන් මෙහා පැත්තේ වැසිකිලියක් තියෙනවා. දානේ දෙන්න ආයට පමනක් තියෙන එකක්. එතකොට මේක දැනුම් දෙනවා මේකට යන්න එපා. එතකොට කම්මැලි කමට එතනට යන්න හිතනවා. යන ගමන් හිතන්න ඕනේ නැහැ. එපා කියපු එකක්. ඒක මට එපා කියපු එකක් කිරීම මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. එපා කියපු එකක් කිරීම අන්නයිට හිතසුව පිණිස පවතින්නේ නැහැ. දෙපාර්ශයටම
හිත සුව පිණිස පවතින්නේ. අනේ මට මොකද්ද මේ පොඩ්ඩක් දුරනේ, මං යනවා. ආන්න ධර්මය කියන්නේ ඒක. ඒක තමයි ධර්මය කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔන්න කෙනෙක් රාහුල කියන, රාහුල යම් කිසි දෙයක් කරාම කරලා ඉවරයි, දැන් ඔන්න තමන් ගතින් කෙරුණා, තමන් කළා, යම් කිසි වැරැද්දක් තමන්ගේ අතින් වුණා. ඊට පස්සේ කල්පනා කරන, මගේ අතින් මේ වැරැද්ද වුණා, දැන් ඔන්න වැරැද්ද වෙලා. දැන් වැරද්ද අතීතයට ගිහිල්ලාද නැද්ද? අතීතයට ගිහිල්ලා. නොනැත්තා කරන්නේ ඒක වහන්නේ. උන අතීතයට ගිහිල්ලා වැරද්ද. ඊට පස්සේ කල්පනා කරනවා, මම මේ අසවල් වැඩේ කළා. හැබැයි මේක මට නම් හිතසුව පිණිස පවතින්නේ නැහැ. මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. අන් අයට හිතසුව පිණිස පවතින්නෙත් නැහැ. දෙපාර්සයටම හිතසුව පිණිස පවතින්නේ. අනේ මගේ යතින් මේ වැරද්ද වුණා. ඊටවසේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ඉදින් රාහුලය එවැනි කයින් වැරද්දක් වුණා නම් තමාටත් හිතසුව පිණිස පවතින්නේ නැති, අන් අයට හිතසුව පිණිස පවතින්නේ නැති වැරද්දක් කයින් වුණා නම් රාහුල සංගවන්ට එපා. ඔන්න විසඳුම මොකද්ද කියන්නේ? සංගවන්ට එපා. ශාස්ත්‍රුන් වහන්සේට හරි, සත්තරීවා ශාස්ත්‍රුන් වහන්සේට හරි, විඤ්ඤුසුවා සබ්‍රමචාරිසු නොනැති සබ්‍රමචාරින් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්ට. නොනැති සබ්‍රමචාරින් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්ට. විවරිතබ්බං, ඒ වැරද්ද විවෘත කරන්ට. උත්තානිකාතබ්බං, ඒ වැරද්ද මතු කරලා පෙන්නා දෙන්නට. අනේ ස්වාමීන් වහන්ස, මගේ මේ වැරද්ද මට උනා. දේශිත්වා ඒක කියලා, විවරිත්වා ඒක ඇරලා පෙන්නලා, උත්තානිකත්වා ඒක මතු කරලා පෙන්නලා, ආයති සංවරං ආපජ්ජිතබ්බං, නැවත මෙහෙම මං කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නට. දැක්කද විසඳුම්? බේරෙන්න තියෙන ක්‍රම මේ. අදිෂ්ඨාන කරගන්නට, ආයෙනම් මම මෙහෙම කරන්නේ නැහැ, එහෙම නැතුව බේරෙවි බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔන්න යමක් කළා. මේකේ තියෙන ඔන්න යමක් කළා. අපි ගොන්න දානියක් දුන්නා. අද දානි දුන්නා. තවත් එකක්, අද ඔබ සීලේ රකින්න. ඔන්න අපි කියමු, දැන් ඔබ සමාදන් වුණා. සමහරව වාද රැත් ඉන්නවා. පවුද උදේ වෙනකනුත් ඉන්නවා. ඔන්න අපි ඔබ සීලේ රකින්නවා. සීලේ රකිද්දි කයින් යහපත් දෙයක් කරනවාද නැද්ද? යහපත් දෙයක් කරනවා. වචනින් යහපත් දෙයක් කරනවා. සිතින් යහපත් දෙයක් කරනවා. දැන් මේ කියන කයින්, කයින් යහපත් දෙයක් දැන් කයින් වාත් පිළිවෙත් කරනවා, කයින් සංවර වාසය කරනවා, කාටවත් වරදක් කරන්නේ නැහැ. රාහුලය කයින් යම් කිසි ක්‍රියාවක් කළාට පස්සේ ඒක මෙනෙහි කරන්ට, මම මේ කරපු දේ මට හිතසුව පිණිස පවතිනවා, අන් අයටත් හිතසුව පිණිස පවතිනවා, දෙපාර්සයටම හිතසුව පිණිස පවතිනවා, මම මේ කරපු දේ සුකුද්‍රයන් සැප උපත් වුණා, සුඛ විපාකං සැප විපාක ලබා දෙනවා. තේනේවත්වං රාහුල, රාහුල ඒ ගැනම ඔබ පීති පාමුජ්ජේන විහරියාසි ප්‍රීති ප්‍රමුදිත බවින් ඉන්න කියනවා. ඒ හොඳ දෙයක් කළාට පස්සේ ඒ ගැන මෙනෙහි කර කර සන්තෝෂ වෙන්න කියනවා. ප්‍රීති පාමුජ්ජේන විහරියාසි
අහෝරත්තානු සික්කි දවල් රෑ දෙකේ සතුට වෙවීන්ට කියනවා. කුසලේසු ධම්මේසු, ඒ රැස් කරපු කුසල් ගැන, ඒ කරපු හොඳ දේ ගැන දිවා රාත්‍රී සතුට වෙවීන්ට කියනවා. මේ බුදුබණ මේ කතා කරන්නේ අපි බුදුබණ. දිවා රාත්‍රී දෙකේ සතුට වෙවීන්ට කියනවා. එතකොට බලන්න දැන් ওই කයින් කරන ක්‍රියාව තුන් ආකාරයකින් පෙන්වා දුන්නා. මොකද්ද? කරන්ට ඉස්සර වෙලා ඒ ගැන නෝනින් කල්පනා කරන්න කිව්වා. මට හොඳට මතකයි ඒක මහත්යෙක් මම ඒක ආරණ්‍යයක හිටියා. ওই ලංකාවේ ඒක එක්තරා ওই මං හිතන්නේ 80 ගණන් වල ඇති වුණානේ කැරල්ල. ඒ කාලේ පොලිසියට මහත්යෙක් මං හිතන්නේ ඒ මහත්යාට කොහොම හරි නියෝගයක් ලැබුණා පිරිසක් මරන්න. මේ මහත්යා ඒ ජීප් එකෙන් බැහැලා ඒ ජීප් එක පිටිපස්සට ගිහිල්ලා වන්දනා කරගෙන එයා තුනුරුවන් වැඳලා කියලා තියෙනවා, අනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ මම තෙරුවන් සරණ ගිහිපු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්, මගේ අතින් මෙහෙම දෙයක් වෙන්න දෙන්න එපා. බලන්න වෙන්නේ ඉස්සර වෙලා කාපනා කළා. එයා පැවිදි වුණා පස්සේ කාලේ. මගේ අතින් මෙහෙම දෙයක් වෙන්න දෙන්න එපා. දැන් මෙයාට තමයි ඕඩර් කරේ කරපන් කියලා. නමුත් ඒක ඒගොල්ලන්ට ඊට පස්සේ කරන්න අමතක වුණා. මෙයාට කියන්නේ. ඊට පස්සේ මම හිටිය ආරණ්‍ය එකේ කාලේ මගේ ළඟට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මම ධර්මේ නිසා බේරුණා කිව්වා. ධර්මේ නිසා මිනී මරන්න තිබිච්ච අකුසලයකින් මම බේරුණා කිව්වා. 80 ගණන් වල අන්තිම කාලේ වෙච්ච එකක් ඒක මට මතක. එතකොට බලන්න, එතකොට මිනිස්යාගේ සිහිනුවන තියෙන්නේ ඕකටයි. සිහිනුවන තියෙන්නේ එතකොට කයින් යමක් කරන්න ඉස්සර වෙලා, තව කාවාහරි විනාශ කරන්න ඉස්සර වෙලා, අනවින කොඩිවින හදිහුණියම් කරන්න ඉස්සර වෙලා හිතන්න. අනුන්ගේ දේයක් කඩා වඩා ගන්න හොරකම් කරන්න ඉස්සර වෙලා හිතන්න. අනුන්ගේ පවුලක්, අනුන්ගේ කාන්තාවක් එක්ක නොමගේ හැසිරෙන්න ඉස්සර වෙලා හිතන්න. අනුන්ගේ පුරුෂයෙක් නොමගේ හැසිරෙන්න ඉස්සර වෙලා හිතන්න. මේක නම් මට හිතසුව පිණිස පවතින එකක් නෙවෙයි. ඊළඟට බොන්න ඉස්සර වෙලා හිතන්න ඕනේ. මේක නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඉස්සර වෙලා හිතන්න ඕනේ. මේක නම් මට හිතසුව පිණිස පවතින එකක් නෙමෙයි කියලා ඒක වලකින්න කියනවා. යමක් කරන්න ඕනේ හිතසුව පිණිස පවතින දේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එයාට එතනදී සීකරගන්න බැරුව යනවා. ඒ වැඩේට යනවා, කරන්ට වැඩේට යනවා. යන අතරේ කල්පනා කරනවා මේක නම් මට හිතසුව පිණිස පවතින එකක් නෙවෙයි. මේක නම් අන් අයට හිතසුව පිණිස පවතින එකක් නෙවෙයි. මේක නම් දෙපාර්සවිටම හිතසුව පිණිස පවතින එකක් නෙමෙයි. මේක නම් ඒකාන්තෙම අහිත පිණිස පවතින දුක් පිණිස පවතින එක. මේක නම් හොඳ නෑ කියලා නොකර එන්න කියනවා. නොකර හැරිලා එන්න කියනවා. කරන්න ඉස්සර වෙලා ඔන්න වැඩක් සිද්ධ වෙලා තමන්ගේ අතින් යම් කිසි විපත්තියක්, කරදරයක්, වැරැද්දක් වෙලා එතකොට කල්පනා කරන්න කියනවා, අනේ මගේ අතින් මේක වුණා, මගේ අතින් මේක වුණා, හංගන් ඉන්න එපා කියනවා. ඒක නොනැති සබ්‍රමචාරින් වහන්සේ නමකට කියන්න කියලා විවෘති වෙලා නැවත ඒ දේ නොකරන්න අදිෂ්ඨාන කරගන්න. ඊට පස්සේ තමන් බලන්න කියන තමන් හොඳ දේවල් කරලා, ඒක වැරදි එක, හොඳ දේවල් කරලා, හොඳ දේවල් කරලා ඒ ගැන හිතන්න කියනවා.
එතකොට යාට දිවා රාත්‍රී දෙකේ ඒක හිත හිතා සන්තෝෂෙන් වාසය කරන්න කියනවා. තේනේව ඒක ගැනම හිතේතා පීති පාමෝජ්ජේන ප්‍රීති ප්‍රමුදිත භවින් වාසය කරන්න කියනවා. තුන් ආකාරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වචන. වචන තියෙනවනේ. වචන තියෙනවා බොරු කීම. බොරු කීම. තව වචන තියෙනවා කේලම් කීම. තව වචන තියෙනවා පරුස වචන කීම. තව වචන තියෙනවා හිස් වචන වැදගැම්මකට නැති දෙතිස් කතා විහිළුතාලු කීම. තව වචන තියෙනවා සත්‍ය කීම. තව වචන තියෙනවා ප්‍රිය වචන කීම. තව වචන තියෙනවා අර්ථ සහිත වචන කීම. තව වචන තියෙනවා දස කතා ධර්මයේ කීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා වචනයත් වචනේ කතා කරද්දී කතා කරන්න ඉස්සර වෙලා හිතන්න කියනවා. දැන් මම මේක තමයි කතා කරන්න හිතන් ඉන්නේ. හැබැයි මේ වචනේ මං කීම මට හිතසු පිණිස පවතින්නේ නැහැ. අන් අයට හිතසු පිණිසත් පවතින්නේ නැහැ. දෙපාර්සවිටම හිතසු පිණිස යහපත පිණිස පවතින්නේ නැහැ. මේ වචනේ අකුසලයක්. මේකෙන් දුක් විපාක තියෙන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලේ මේ විදිහට වචනේ හඳුනා ගන්නට කියනවා. වචනේ හඳුනාගෙන ඒක කතා නොකර ඉන්න කියනවා. ඊළඟට තව වචන තියෙනවා යහපත් වචන, මధుර වචන, මිහිරි වචන, සත්‍ය වචන. ඊළඟට හිතසුව පිණිස පවතින වචන. ආන් ඒක කතා කරන්න කියනවා. ඒක සැපේ පිණිස හේතු වෙනවා. එතකොට ඔන්න දැන් ඒක කතා කරන්න කියනවා වචනේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා වචනේ කතා කරනවා. දැන් එයා වචන කතා කර කර ඉන්නවා. වචන කතා කර කර ඉන්නකොට මෙයාට සිහිය උපදිනවා. නුවණින් මෙනෙහි කරන්න කියනවා තමන් මේ කතා කර කර ඉන්න දේ ගැන. අනේ මොනවද මම මේ කතා කර කර ඉන්නේ? මට නම් මේක හිතසු පිණිස පවතින්නේ නැහැ. මේක අහන අයටත් හිතසු පිණිස පවතින්නේ නැහැ. අපි කිව්ව කාගේ හරි ඇදක උදා. කවුරු හරි කරපු දේවල් නැත්නම් බොරුවක් මොනවා හරි කතා කර කර ඉන්නවා. මට නම් මේක හිතසුව පිණිස පවතින්නේ නෑ. අන් අයට හිතසුව පිණිස පවතින්නෙත් නෑ. මේක අකුසලයක්. රාහුලය එබඳු එක කතා කරන එක නවත්තන්න කියනවා. කතා කර කර ඉන්න වෙලාවේ සිහියෙන් බලන්න කියනවා. කණ්ණාඩියෙන් බලනවා වගේ. දැන් මේවා කරන්න කියන මොකෙන් බලනවා වගේද? කණ්ණාඩියෙන් බලනවා වගේ. කතා කර කර ඉන්න අවස්ථාවේ මම මොනවද මේ කතා කරන්නේ? මට හිතසුව පිණිස පවතින්නෙත් නැහැ. අන් අයට හිතසුව පිණිස පවතින්නෙත් නැහැ. මේ අකුසල් නොවැ මම මේ කතා කර කර ඉන්නේ කියලා හිතල ඒක නවත්තන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න කතා කර කර ඉන්නවා යහපත් දෙයක්, සත්‍ය වූ දෙයක්, බොරුවක් නොවන දෙයක්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපන්නා කියනවා. ඒක සත්‍ය වූ දෙයක්ද අසත්‍ය වූ දෙයක්ද? ඒක තමයි සත්‍ය. බුදුරජාණන් වහන්සේ මෙහෙ උපන්නා කියනවා ඒක අසත්‍ය, බොරුව. ඇයි එච්චර දුර යන්නේ? බුදුරජාණන් වහන්සේ ගාව ගන්නෙ මොකටද? දීන ගුණ මහරජින ගාව ගන්න බැරි එංගලන්තේ මහරජින මෙහි උපන්නා. එතකොට බැලුව බැලුවට පේනවා මේ නම් අමුතු බේගලයක් තමයි. අරක බේගලයක් බුදුජන්ස මෙහි උපන්නා කියන එක. ඒකට බේගලේ වුණාට මිනිස්සු මේක මේ බොරු අනුමෝදන් වෙනවානේ. මේ ආර්යපවාදේ මහරජින මෙහි උපන්නා.
මහරජ අපිගේ මහරජින අපි ඥාති කියනවා අපි ඔන්න. මහරජිනගේ මහරජින කාගේ දුවද? ජෝර්ජ් රජරුවන්ගේ දුව. ජෝර්ජ් රජරුව කාගේ පුතාද? වික්ටෝරියා රජනගේ පුතා. වික්ටෝරියා රජන කොහෙද උපන්නේ? අලව්වේ. හරිද? හරිද කියන්නේ? හා හරි ෂෝක්නින අපේ රටේ වික්ටෝරියා රජනත්. හරිද එතකොට? ඒවා මනෝ විකාර. ඒවා මනෝ විකාර. මනෝ විකාර කෙනෙක් සමාදන් වුණොත් වික්ටෝරියා රජන මෙහි උපන්නා කිව්වට ඒක නං ආර්යපවාදයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නා කියලා කිව්ව ගමන් මිනිසුන්ට භාග්‍යවතුන් වහන්සේගේ ඇත්ත භූමිය කෙරෙහි අගෞරවය හට ගන්නවා. එතකොට ආර්යපවාද. ඊළඟට ඇත්ත ජයශ්‍රී මහ බෝධින් වහන්සේ කෙරෙහි අගෞරවය හට ගන්නවා. රුවන්වැලි සෑය කෙරෙහි අගෞරවය හට ගන්නවා. මොකද ඒගොල්ලෝ කියන වැඩක් නැහැ, ඌවා ගිහිල්ලා වැඩක් නැහැ කියනවා. දැන් බොරු මඟපලත් tie වගේ. ඒ තැන්වල බොරු මඟපල දෙනවා. බොරු මඟපල දීලා කියනවා අපිට පිං වැඩක් නැහැ. අපි දැන් කරගෙන ඉන්නේ කියනවා. කරගෙන තියෙන්නේ සතර පායට. එතකොට සාමාන්‍යයෙන් ලැජ්ජයි මේක නම් කියන්ටත්. මොකක්ද දන්නවද? හරිම මෝඩයි. ඒක කියන්ට ලැජ්ජ. මෙච්චර මෝඩද කියලා සිංහලයා. කොච්චර මෝඩද කියනවා නම් මම මේ ළඟදී කිව්වා සුද්ධ මේරට ඇල්ලුවනේ. සුද්ධ අඳුන ගත්තා මො මොඩයි කියලා. සුද්ධ අඳුන ගත්ත සිංහලයා මොඩයි කියලා. අඳුනගෙන සුද්ධ මොහන්දිරම් පට්ටම් කියලා පට්ටම දුන්නා. ඒ මොහන්දිරන්ට දෙනවා නැමි 50ක් කොළුවේ පිටිපස්සෙන් ගහන්නට. නැමි 50 ඔළුව උඩ අතට පීරලා නැමි 50 ඔළුව ගම්පස්සේ මොහන්දිරන් ඉස්සරහා උඩත් රැවුල මෙහෙම අඹරලා පීර ගන්නවා. රැවුල උඩ රැවුල අඹර ගන්නවා, නැමි 50 පිටිපස්සෙන් ගහනවා. මූණ පේන්නේ මීහරකන්. සුද්ධ දීපු පට්ටම. අපි සිංහලයෝ මේක ගැහුවනේ. ඒ මෝඩකමට වඩා හපම් මෝඩකම බුදු මෙහි උපන්නා කියන එක. දැන් තියෙන්නේ මේ පස්සේ යන අමණ්ඩිලාට නැමි 50 ගහලා සපතු දෙකක් හදන්න ඕනේ, කුර දෙකේ. මේකත් දාගෙන ඵලයන් කියලා. ඒ හේතුව එච්චරම මෝඩයි. මං අහන්නේ පින්වත්නි, මිනිසියෙක් හැටියට එච්චර මෝඩ විය යුතුද? එච්චරම මෝඩ වෙන්න ඕනේද? අර මගපල දනවා කිය කී මේ ත්‍රිලක්ෂණේත්‍ර විරුද්ධව කතා කරනවා. ත්‍රිලක්ෂණී වරදී කියලා. ඊළඟට ආර්යපාද කරපු අයට නම් හොයන්ට බෑ ඒක. අපේ රටේ හරියට ඉන්නෝනේ ආර්යපාද කරගෙන. නායක හාමුදුරුවන්ගේ ඉඳලා ගොඩාක් ඉන්නෝ ආර්යපාද කරගත්තු. ආර්යපාද කරගත්තිය රැවටෙනවා. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. මේ මගපල කිය කියා. අපි ආර්යපාද කරගත්තුවේ නෙමෙයි. අපිට මේ ඇත්ත පේනවා. එතකොට ආර්යපාද කරගත්තු අය මුලා වෙනවා. ආර්යපාද කරගත්තු ගිහියෝ මුලා වෙනවා. ආර්යපාද කරගත්තු පැවිද්දොත් මුලා වෙනවා. මුලා වෙලා රැවටිලා. මොකද ආර්යපාදේ තියෙන එක දිට්ඨධම්ම වේදින විපාකයක් තමයි අවබෝධයේ මුලා වීම. ආර්යපාදේ දිට්ඨධම්ම වේදින විපාකයක් අවබෝධයෙහි මුලා වීම. ආගේක හෝගාල වෙනවා. මං හිතන හැටියට ලංකාවේ බොහෝ අය ආර්යපාද කරගෙන ඉන්නේ. එතකොට ඒක වෙනවා. ලේසි නෑ. සුගති අනේකත් ලේසි නෑ. මං ඉස්සර හිතුවේ සුගතියන්ටත් ලේසි කියලා. දැන් තීරණ හැටියට සුගති අනේකත් ලේසි නෑ. එතකොට බලන්න යමක් වචනයක් කෙරුණ කිව්වට පස්සේ වචනයක් කියන අතරේ නවත්තන්න කියනවා.
හොඳ වචන නම් කියාගෙන යන්න කියනවා. තමන්ටත් හිතසුව පිණිස, අන් අයට හිතසුව පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලය ඔන්න වචනයක් කිව්වා. දැන් කරන්න දෙයක් නැහැ. වචනයක් කිව්වා. දැන් යා ඒ කියපු දේ ප්‍රතිවේක්ෂා කළ බලන්න කිව්වා. කණ්ණාඩියෙන් බලනවා වගේ. කණ්ණාඩියෙන් බලනවා වගේ බලන්න කිව්වා තමන්ට කියවිච්ච දේ ගැන. බලද්දී තමන්ට කියපු වචනේ මතක් වෙනවා. අනේ මම මේ මට හිතසුව පිණිස පවතින්නේ දෙයක් නොවේ කීවේ. අනුන්ට හිතසුව පිණිස පවතින්නේ දෙයක් නොවේ මගේ කටින් මං කියලා තියෙන්නේ. මේකනම් අකුසලයක් මං කියලා තියෙන්නේ. මේ දුක උපද්දවන දෙයක් මම මේ කියලා තියෙන්නේ කියලා තේරුණාම කියනවා. රාහුලය මෙහෙම තේරුම් ගත්තම, රාහුල මේක තමන්ට යනුන්ටයි අහිත පිණිස දුක් පිණිස හේතු වෙන දෙයක් මේ කටින් කියුනේ කියලා තේරුණා නම් හංගන්ට එපා. ඔන්න පිළිතුර. මොකද්ද පිළිතුර? සංගවන්ට එපා. ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්ට. එහෙම නැත්තම් නුවණැති සබ්‍රමචාරින් වහන්සේ නමක් ළඟට ගිහින් කියන්ට. මං ඒක කිව්වේ දැන් ඔය කාගේ හරි කටින් පිට වෙලා නම් මොන පුසුද දඹදිවේ උපන්නේ බුදුරජාණන් වහන්සේ මෙහිණි උපන්නේ කියලා පිට වුණා නම් ආර්ය උපවාද සාතුරුන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා කියන්න වෙනවා. රුවන්වැලි මහාසෑයට ගිහිල්ලා වන්දනා කරලා තුන් වරක් පැදගුණ කරලා වන්දනා කළා කියන්න වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණේ මම මෝඩෙක් වගේ අඥානෙක් වගේ මගේ කටින් භාග්‍යතුන් වහන්සේගේ උපන්න භූමියටත් මම ගරහලා පූජා ස්ථාන වලටත් ගරහලා ඒ වන්දනාවේ යනායටත් මං ගැරෙව්වා. භාග්‍යතුන් වහන්සේගෙන් මට සමාව ලැබේවා කියලා සමාව ගන්න ඕනේ ඒ අකුසලෙ දුරු වෙන්න. නැත්නම් විපාක දෙනවා. නිරේ තමයි. ආයි උපදී ගිහිල්ලා වෙන කොහෙද උපදින්න තියෙන්නේ? ඉතියෝපියාවේ උපදී. මනස ලෝකේ නම් බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න නැති පළාතක උපදී. බුදු කෙනෙකු උපන්න නටඹුන් අඩුගානේ චෛත්‍යයක් දකින්න නැති පළාතක උපදී. ඔන්න කර්මය. ඕක තමයි රැස් කරගන්නේ කට්ටිය ඔය තටම තටම. ඒක තමයි රැස් කරගන්නේ. එතකොට අකුසලයක් වුණා නම් හංගන්ට එපා කියනවා. කයි සබ්‍රමචාරින් වහන්සේට කියලා ඊට පස්සේ කියන්න කියනවා. මගේ අතින් මෙහෙම වුණා. විවරිත්වා ඒක විවෘත කරන්න කියනවා. සංගවගෙන ඉන්න නැතුව උත්තානිකම්මං ඒක ඉස්මතු කරලා කතා කරන්න කියනවා. හැබැයි මේ හොඳටම තේරෙනවා අකුසල් වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රයෙන්මයි. සත්පුරුෂයෙකුගේ ඇසුරෙන් හානි වෙන්නේ නැහැ. අසත්පුරුෂයෙකුගේ ඇසුරෙන් තමයි තමාටත් අහිත පිණිස අන් අයටත් අහිත පිණිස දෙයක් වෙන්නේ. සත්පුරුෂයෙකුගේ ආශ්‍රයෙන් වෙන්නේ නැහැ නෑමයි. අසත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් වෙනවා. ඉතින් එහෙම කියලා සබ්‍රමචාරින් වහන්සේලා ඉදිරියේ කතා කරලා වරද වරද හැටියට දැකගෙන ආයෙනම් මේ මෝඩවට මං වචනින් කතා කරන්නේ නැහැ, මං මෙහෙම බොරු කියන්නේ නැහැ, ආයෙනම් මං කේලම් කියන්නේ නැහැ, මං ආයෙනම් මේ වගේ දේවල් කියන්නේ නැහැ කියලා සංවර වෙන්න අදිෂ්ඨාන කරගෙන ඉල්ල තමයි කියනවා මේකේ තියෙන උත්තරේ. අපි කිමි වචනින් ඒ වගේ අකුසල් කළා නැහැ. භාග්‍යතුන් වහන්සේට දොස් කියලා නැහැ. ශ්‍රාවක සංඝයාට දොස් කියලා නැහැ. ඊළඟට දැන් තරුණ වයසේ ඉන්න අය දන්නවා ඇති ওই විශ්වවිද්‍යාල යන කාලේ ඔය මුල් අවුරුද්දේ තියෙන රැග් එක කියලා කාලයක්. ওই රැග් එකට හරියට ආර්ය පාද කරගන්නවා තරුණ දූල පුතාලා. ෆයිල් පිරින්න කුණුහරුප ලියන්නේ
ශාස්ත්‍රඥ වහන්සේට රහතන් වහන්සේලාට හරියට ගරහනවා. ඒ ආර්යපාද කුණාරප සින්දු කියන්න දෙනවා. ඔක්කොම ආර්යපාද රැස් කරගන්නවා. ප්‍රතිපලය මොකද්ද? අවබෝධෙහි මුලාවේ. කුසලේ හිත නොපිහිටයි. අකුසලේ පිහිටයි. පිරිහි ගුණධර්ම නොපිහිටයි. මරණ මත්තේ නිරේ. එතකොට මේ වචනේ වරද්දගත්තු නැති යහපත් වචනේ කතා කරපුවා ඉන්නවනේ. අනුන්ටත් හිතසුව පිණිස, තමාටත් හිතසුව පිණිස කතා කරපුවාය. ඒ තමන් කියපු යහපත් වචනේ ගැන තේනීමතුන් රාහුල, ඒ ගැනම ඔබ රාහුල පීටි පාමොජ්ජේන විහෙරියාසේ ප්‍රීතියෙන් ප්‍රමුදිත බවින් වාසය කරන්න කියනවා. අහෝරත්තානු දිවා රාත්‍රී දෙකේ කුස මේ කරපු යහපත් දේ අනුව හික්මෙන්ට කියනවා. හික්මෙන්ට කියන්නේ ඒ විදිහට කරන්න කියනවා. යහපත් වචන කතා කරමින් ඒක ඒ විදිහට පුරුදු කරගෙන ඉන්න කියනවා. දැන් ඔබට මේ දේශනාවල් අහනකොට තේරෙන්නේ නැද්ද මේ වර්තමාන මිනිස්සයා පිරිහිලා කියලා? මේකෙන් ගොඩේන්ට බැරි තරම්ම අමාරු තත්ත්වයක් තියෙනවා. අනික එන්ට එන්න මේ මඩේ ගිල්ලෝනවනේ මිනිස්සයන් වයි. මේකෙන් උඩට ගන්න නෑනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල මනසින් යමක් කල්පනා කරන්ට හිතෙනවා. මනසින් යමක් මෙනෙහි කරන්ට. එතකොට හිතන්ට මම මේ හිතන දේ මට හිතසුව පිණිස පවති. අකුසලයක් නම් මම මේ හිතන දේ මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මම මේ හිතන දේ අන් අයට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මම මේ හිතන දේ දෙපාර්සවෙටම හිත සූපිනිස පවතින්නේ නැහැ. ආන් එහෙම හිතෙනවා නම් තමන් කල්පනා කරන දේ ඒක කල්පනා කරන්න එපා. තමන් හිතන දේ අන් අයට හිත සූපිනිස පවතින්නෙත් නැත්තම්, තමන්ට හිත සූපිනිස පවතින්නෙත් නැත්තම් ඒක කල්පනා කරන්න එපා. ඒකේ බුදුරජාන් වහන්සේ වදාළා ඒ අනිත්‍ය වගේම වදාළා ඒක කරන්න එපා කියනවා. දැන් කයින් තමන්ට හිතසුව පිණිස නැත්තම්, අනුන්ට හිතසුව පිණිස නැත්තම් කරන්න එපා කියනවා. වචනෙන් තමන්ට අනුන්ට හිතසුව පිණිස නැත්තම් කරන්ටම එපා කියනවා. මනසින් තමන්ට යනුන්ට හිතසුව පිණිස නැත්තම් කරන්ටම එපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න එයාට මනසින් යමක් කරන්ට හිතෙනවා. මනසින් යම් කිසි දෙයක් කරන්න හිතෙනවා. හිතෙනකොට ඒකෙන් තමන්ට හිතසුව පිණිස පවතිනවනම් ඔන්න අපි කිව්වා තමන්ට හිතෙනවා හිතින් දානයක් දෙන්න. සංඝයා ලක්ෂයක් වඩවන්න හිතෙනවා හිතින් දැන්. දැන් හිතෙන් මවාගෙන සංඝයා වඩම්මලා මහා මණ්ඩප හදලා මහා දානයක් දැන් හිතින් මවා දෙනවා. තමන්ට හිතසුව පිණිස පවතිද අහිත පිණිස පවතිද? හිතසුව පිණිස පවතී. ඒකින් අන්‍යයන්ට හානියක්ද? හිතසුව පිණිස පවතී. තමන් හිතෙන් ඉස්පිරිතාල හදනවා. හිතසුව පිණිස පවතී. තමන් හිතින් මිනිසුන්ට සැප සලස්සනවා. හිතසුව පිණිස පවතී. එහෙම නැත්තම් තමන් හිතෙන් ඒ හිතසුව නැත්තම් තමන් හිතනවා අනී මේ මිනිස්සු නැසීවා. වැනසීත්වා බුන්ටනන් මක බෑවිය කියලා. එතකොට හිතෙන් හිතන්නේ අනේ මම මේ හිතන්නේ මට හිතසුව පිණිස පවතින එකක් නෙවෙයි, අනුන්ට හිතසුව පිණිස පවතින එකක් නෙමෙයි, මේක නම් අහිත පිණිස පවතින්නේ, මම මේක හිතන්නේ නැහැ කියලා ඒක එපා කියනවා හිතන්න.
ඊළඟට හිතමින් ඉන්නවා තමන්. දැන් අර හොඳ දේ නම් හිතන්න කියනවා. ඒක හොඳයි කියනවා. ඊළඟට ඔන්න හිතමින් ඉන්නවා. සිතෙන් යම් කිසි දෙයක් කල්පනා කර කර ඉන්නවා. හැබැයි නරක දෙයක්. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ඒක තමන් කණ්ණාඩියෙන් බලනවා වගේ තමන්ගෙන බලන්න කියනවා. චී මේ මොනවද මම්මි හිත හිතා ඉන්නේ. චිකි මට මේක ගැළපෙන්නේ නැහැ කියලා ඒක කරන්ට මේපා කියනවා. හිත හිතා ඉන්න එක එපාම කියනවා. ඊළඟට තමන් හිත හිතා ඉන්නවා යහපත් දෙයක්. ඒකට කමන්නේ නැහැ. ඒකම හිතන්න කියනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න තමන්ට නරක සිතිවිලි හිතුණා. ඔන්න මොකද්ද උනේ? නරක සිතිවිලි හිතුණා. එතකොට කල්පනා කරන්න කියනවා අනේ මට නොගැලපෙන නුසුදුසු අයහපත පිණිස පවතින දේවල් මට හිතුණා. දැන් එතකොට ඒක අතීතයට ගිහිල්ලාද නැද්ද? අතීතයට ගිහින් මේ හිතපු දේවල් නම් මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මම මේ හිතපු දේවල් අන්‍යයන්ට හිතසුව පිණිස පවතින්නේ. ඒක ඒ විදියට කණ්ණාඩියෙන් බලනවා වගේ ඒ තමන්ට තමන් හිතපු දේ මතක් කරලා ගන්න පුළුවන් නම් ඒකේ තියෙන්නේ දැන් බුදුරජාන් වහන්සේ කය ගැන පෙන්නවා. කයින් වුණාම අනුන්ට කියන්න කිව්වා සාස්තුරුන් වහන්සේට. එහෙම නැත්නම් නුවණැති සබ්‍රමචාරින් වහන්සේලාට කියන්න කිව්වා. වචනෙන් වැරදුනා නම් ඒකත් කියන්න කිව්වා. හිතින් වැරදුනාම ඉවර කරන්න බෑනේ මේ හිතේ හිතන දේවල්. ඒක තියෙන කියන්න නෙමෙයි අනුන්ට. ඒක තියෙන තමන්ගේ වැඩක් තියෙන්නේ. කියනවා රාහුල ඒව රූපේ රාහුල මනෝකම්මි මේ අකුසලයක් මට සිද්ධ වුණේ මේකනම් දුක පිණිස පවතිනවා. මේකනම් අයහපත පිණිස පවතින කියලා තේරුණා නම් ඒව රූපේ රාහුල මනෝකම්මි ඉබඳු මනසින් කරන දේවල් හිතපු දේවල් අටීතබ්බං ඒක පිළිකුල් කරන්න කියනවා. හිතෙන් මේක ප්‍රතික්ෂේප කරන්න කියනවා. හරායිතබ්බං ඒක පිළිකුල් කර කර ගරහන්න කියනවා. දිගුච්චිතබ්බං ඒක සම්පූර්ණයෙන් පිළිකුල් කර කර අතාරින්න කියනවා. හිතට එනවා චිකේ උඹට ලැජ්ජ නැද්ද මේව හිතන්න? උඹට ලැජ්ජ නැද්ද මේව හිතන්න කිකේ? නිදකින් ඔබ කියලා තමන්ට ගරහ ගරහ ඒක අයින් කරන්න කියනවා හිතින්. දැන් මේ බුදු කෙනෙක් නේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද එතකොට අපේ හිත කය වචන එක හොඳට දන්නවනේ. එහෙම හිතින් ගරහ ගරහ පිළිකුල් කර කර පීඩාවක් හැටියට සලකලා ඒක අත්තර අත්තර හිතට හිතෙන හිතනේ අනේ මට මෙහෙම හිතෙනවා අනේ මට මේකට සමාවෙන්න අනේ මට මේ ඒක විහිළුවක්. ඇයි හේතුව? හිතට ශික්ෂාපද පණවලා නැහැ. හිතට ශික්ෂාපද පණවලා නැහැ. ඒක විහිළුවක්. හිතට වුණහම අකුසල් එයා මොකද කරන්න ඕනේ? හිතටම ගරහලා හිතටම පිළිකුල් කරලා ගරහලා ආයිතින් සංවරං ආපජ්ජි තබ්බං එහෙම නොවෙන්ට සංවර වෙන්න ඕනේ කියනවා. ඒ විදිහට නොවෙන්ට සංවර වෙන්න ඕනේ. ඊළඟට තව සිතිවිලි සිතනවා. තමාටත් හිත සූපිනිස අන් අයටත් හිත සූපිනිස අන් අයට හිත සූපිනිස තමාට හිත සූපිනිස දෙපාර්සවෙටම හිත සූපිනිස සිතනකොට රාහුල අඳුනගන්න එක කුසල්. ඒක සැපේ උපද්දවනවා. සැප විපාක ලබා දෙනවා. ආංගීගෙන මෙනෙහි කර කර ප්‍රීති ප්‍රමුදිත බවින් කල් ගෙවන්නට කියනවා. දිවා රාත්‍රි දෙකේ ප්‍රීති ප්‍රමුදිත බවින් කල් ගෙවන්නට. දැන් අපි ඔන්න කියනවා ඔන්න රුවන්වැලි මහසෙන් වදින්න ගියා. නැත්නම් ඔන්න මේ අද මේ පොයේ දවසේ මෙහි ආවා.
වන්දනා කළා, සම්බුදු රාජ මාලිගාත් වන්දනා කළා, ඔක්කොම හිතේ ප්‍රශ්න අමතක කළා. අනේ මට කොච්චර සැපයක්ද බුදු කෙනෙකුගේ ධර්මය අහලා මම පුරුදු කළා මට මේ කියලා හිතෙන් හිත හිත කල් ගෙවන්න කිව්වා එකේ. ඒ විදිහට වාසය කරන්න කිව්වා. කුසල් දහම්වල. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න මේක කොච්චර හොඳයිද කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරණ එක වදාරනවා. රාහුල අතීතේ, ඒ කිව්වේ පෙර බුදුවරුන්ගේ කාලෙත් හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමන්ගේ කයින් කෙරෙන ක්‍රියාව සුද්ධ කළා නම්, පිරිසිදු කළා නම් කලේ මේ විදිහටයි කියනවා. වචනින් කියන දේ පිරිසිදු කරගත්තා නම් ඒ පිරිසිදු කරගත්තෙත් මේ විදිහටයි කියනවා. සිතින් කෙරෙන දේ පිරිසිදු කරගත්තා නම් ඒ පිරිසිදු කරගත්තෙත් මේ විදිහටයි කියනවා. ඒ තමයි නුවණින් විමස විමසා කයින් කළ යුතු දේ කිරීම. නුවණින් විමස විමසා වචනින් කිය යුතු දේ කීම. නුවණින් විමස විමසා සිතින් සිටිය යුතු දේ සිටීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, රාහුල අනාගතයේ පහළ වෙන, අපි කිව්ව අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනය කියලා, පහළ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණවරු උපාසිකා උපාසිකාවෝ සිටිද්ද ඒ සියල්ලෝම කායික ක්‍රියාව පිරිසිදු කරන්නේ මේ විදිහටයි. වචනින් කරන දේ පිරිසිදු කරගන්නේ මේ විදිහටයි. මනසින් සිතන දේ පිරිසිදු කරගන්නේ මේ විදිහට. අනාගතෙත් නෝනින් විමසීමසා තමයි කයින් කරන ක්‍රියාව පිරිසිදු කරගන්නේ. නෝනින් විමසීමසා තමයි වචනෙන් කියන දේ පිරිසිදු කරගන්නේ. නෝනින් විමස විමසා තමයි මනසින් සිතන දේ පිරිසිදු කරගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, රාහුල මේ කාලේ, මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ වාසය කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු කායික ක්‍රියාව කයින් කරන දේ පිරිසිදු කරන්නේ මේ විදිහට තමයි. වචනින් කියන කීම, කතා කරන වචන පිරිසිදු කරගන්නේ මේ විදිහට තමයි. සිතෙන් සිතන දේ පිරිසිදු කරගන්නේ මේ විදිහට තමයි. බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ නිසා රාහුල අදිෂ්ඨාන කරගන්න කියනවා, නුවණින් විමස විමසා කයින් කරන දේ මං කරන්නම්. නුවණින් විමසීමසා මං වචන කතා කරන්නම්. නුවණින් විමසීමසා මං සිතින් සිතන්නම්. එහෙම සිහි කරන්න කියනවා. ඉතින් රාහුලෙන් වහන්සේ බොහෝම ආදරෙන් ඒ අවවාද පිළිගත්තා. දැන් බලන්න පින්වත්නි, හිතලා දැන් මේ බුද්ධ ශාසනේ දැන් අපිට නම් දැන් මේක කිව්වහම කරගන්න ලේසි වගේද තේරෙන්නේ අමාරුයි වගේද? අමාරු. දැන් මේක කරන්න නම් නුවණ ඕනේ. ඒ නුවණින් විමසන්න ඉපෑ. නුවණින් විමසන්නේ කොහොමද? තමන්ගේ ක්‍රියාව. නුවණින් විමසන්නේ කොහොමද? තමන්ගේ වචන කතා කිරීම. නුවණින් විමසන්නේ මොකද්ද? තමන් හිතන රටාව. ඔන්න නුවණින් විමසන්නුනේ නේද? නුවණ ඕනේ. ඊළඟට සිහිය ඕනේ. සිහිය නැත්තම් බෑනි කරන්ට. ඊළඟට වීරිය ඕනේ. වීරිය නැත්තම් බෑ. දැන් එහෙම නැහැනේ. හිතුණා කළා. මට මතකයි මං දවසක් ඔය බස් එක යන්න පුංචි බොරැල්ලි ලෙඩේ බලන්න ගිහිල්ලා පුංචි බොරැල්ලි මං හිටගෙන ඉන්නවා බස් එක එනකන්. තව මහත්තයෙක් හිටිය පාර්සලයක් අතේ තියාගෙන අපිත් හිටියා. කුඩු ගහපු කොල්ලෙක් වෙන්නේ ඇති.
මේ කොළුවා නිකන් අර බලල්ලු ඉන්නේ අර මීයන්ට අර මේම නිකන් ඉලක්කෙට හිත හදාගෙන ඒ වගේ ඈත ඉඳලා කොල්ලෙක් කෙනා අර පාසලේ දිහා බලාගෙන දැන් මමත් දැක්කයි ඒක. මෙහෙම පාසලේ දිහා බලාගෙන මෙහෙම එනවා තන ඉලක්කෙට. ඇවිල්ලා පැනව ගමන් අර කරගෙන දිව්වනේ. ඒකෙන් දැන් හිත පහළ වුණා ඒකට යනවා ගානට දඩයන් බල්ල වගේ. ඒ තමන් මේ කරනදී හිත සුපිනිස පවතිද නැද්ද කියලා හිතනද අහලා නැ නේ බුදු කෙනෙකුගේ බණ. ගොඩාක් වෙලට අහලා නැ නේ. අද කාලේ පෞල් ජීවිත කොච්චර කඩාකප්පල්ද? කොච්චර අවුල්ද? ඉතින් ඒ නිසා කොච්චර සැක සංකාමාද්ද තියෙන්නේ? කොච්චර සැකද? කොච්චර රණ්ඩුද කිවල් වල? ඇයි මේ කයින් කරන දේ නුවණින් විමසීමසා මහත්ය කරන්නෙත් නැහැ නෝනා කරන්නෙත් නැහැ. කයින් වචනින් කියන එක නුවණින් විමසීමසා මහත්ය කියන්නෙත් නැහැ නෝනා කියන්නෙත් නැහැ. සිතින් සිතන දේ නුවණින් විමසීමසා කවුරුත් හිතන්නේ නැහැ. පැවිද්දෝ හිතන්නෙත් නැහැ, ගිහියෝ හිතන්නෙත් නැහැ, නායකයෝ හිතන්නෙත් නැහැ, සාමාන්‍ය මිනිස්සු හිතන්නෙත් නැහැ. ඔක්කොම බහුතරයක් වැඩිපුර තියෙන්නේ බොරු කිය කියා රැවටීම. බොරු කිය කියා තරඟෙට බොරු කියනවා. ඡන්දයක් ආවට පස්සේ හොඳම බොරුතුගේ මිනිස්සු අහනවා. එහෙමනේ යන්නේ මෙච්චෙක් කල්. ඒ නිසා අනේ අපිට සත්‍ය පිහිටන්න කෙනෙක් නැහෙනේ. සත්‍ය සමාදම් කරවන්න නායකයෙක් නැහෙනේ. සත්‍ය අනුගමනය කරන්න පිරිසක් නැහෙනි. ඒක තමයි සාපේ. ලෝකේ බුද්ධ ශාසනේ විතරයි මේ ඇත්ත ගැන කතා කරන්නේ. අනිත් කිසි ආගමක මේක කතා කරන්නේ නැහැ. අනිත් ආගම් වල කතා කරන්නේ තමන්ව අදහපන්, තමන්ට සලකපන්, අනික විනාශ කරපන්. තමන් අදහන ආගමට උදව් කරපන්. තමන් අදහන ආගම බලවත් කරපන්. තමන්ගේ ආගමට විරුද්ධ කවුරු හරි ඉන්නවද ඌව විනාශ කරපන්. ඒක තමයි අනිත් ආගම් වල යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා කයින් කරන ක්‍රියාව විමස විමසා කරන්නේ මේක තමාට හිතසුව පිණිස, අනුන්ට හිතසුව පිණිස. වචනින් කියන දේ විමස විමසා කියන්ට තමාට හිතසුව පිණිස, අනුන්ට හිතසුව පිණිස. සිතින් සිතනදී විමස විමසා හිතන්ට තමන්ට හිතසුව පිණිස, අනුන්ට හිතසුව පිණිස. මේක බුදු කෙනෙකුගේ මුවින් පිට වුණා මිසක් ආයේ ලෝකේ අහන්ට නම් ලැබෙන්නේ නැහැ. ලෝකේ කිසිම ආගමක නැහැ මේ විදියට පැහැදිලිව. මෙහෙම බුරු කියන්න එපා, මෙහෙම රවට්ටන්න එපා, මෙහෙම විමස විමසා බලන්න කියලා නැහැ. නමුත් දැන් අපිට පේනවා දැන් මේ විදියට අපිට කරගන්න පුළුවන් නම් අපේ රටේ මේ ප්‍රශ්න සතියින් ඉවර වෙනවා. ඒ එහෙම හැකියාවක් මිනිස්සුන්ට මේ කාලේ නැහැ. පිරිපිරියනි මම කියන්නේ ඒකයි. ඔබවත් බේරෙන්න තනි තනියම රංචු පිටින් බේරෙන කාලයක් නෙමෙයි මේ. රංචු පිටින් බේරෙන්නත් බෑ. තනි තනියම බේරෙන්න නම් තම තනි තනියම සත්‍ය පිටන්න, තනි තනියම සත්‍යවාදී වෙන්න, තනි තනියම තමන් ළඟ කැඩපත තියාගන්න කණ්ණාඩිය. මොකද්ද කණ්ණාඩිය? විමසා බැලීම. තමන්ට හිතසුව පිණිස, අනුන්ට හිතසුව පිණිසද? තමන්ට අහිත පිණිසද, අනුන්ට අහිත පිණිසද? විමසා බලා අහිත පිණිස කෙරෙනවා නම් යමක් ඒක නොකර ඉන්න. අහිත පිණිස දෙයක් කියනවා නම් ඒක නොකිය ඉන්න. අහිත පිණිස හිතනවා නම් නොසිතා ඉන්න. හිතසුව පිණිස හේතුනදී කරන්න. හිතසුව පිණිස හේතුනදී කියන්න. හිතසුව පිණිස හේතුනදී හිතන්න. ඒක තමයි අම්බලක්ඨික රාහුල වාද සූත්‍රයේදී
අපගේ ශාස්ත්‍රුන් වහන්සේ රාහුල භද්‍රයන් වහන්සේට වදාළේ. ඉතින් මේ නිර්මල ධර්මය දැන් ඔබ මේ ධර්මය ඇහුවනේ ප්‍රහේලිකාති වේද මේකේ තියෙනවද සැඟවුණු අරුත්? ප්‍රහේලිකා නැහැ. සැඟවුණු අරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රකට පැහැදිලි ඉස්මතු වෙන අරුත්. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාල අවුරුදු 2500කට පස්සේ මේ කාටද පුළුවන් අමුතුවෙන් අර්ථයක් කියන්න? කිව්වොත් බොරුවක් මිසක්, කිව්වොත් බොරුවක් මිසක් වෙන එකක් නම් කියන්න නැහැ. දැන් පටිච්ච සමුප්පාදෙට කියන පටිහිර වෙනවා බොරු. දැන් බුදු දේශනාවේ තියෙනවා මේ දැන් කෙලෙස් නිවන කියලා කියන තෘෂ්ණා නැතිවීම, ගින්න නිවීම නෙමෙයි තෘෂ්ණා නැතිවීම. තෘෂ්ණා තුනක් තියෙනවා, කාමතණ්ණ, භවතණ්ණ, විභවතණ්ණ. මේ ත්‍රිවිධ තෘෂ්ණාව නැතිවීම නිවන. මෙයට බොරු අර්ථ අලුතෙන් එනවා, අහුවෙන්න එපා. අර සංසං වගේ සංඝ වෙනවා කියනවා බොරු. සංඝ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු සංඝයා, භික්ෂුරි සංඝයා. අපි කියමු උපාසක පිරිසක් ඉන්නවා කියලා. අනාගාමි උපාසකෙක් ඉන්නවා සංඝයාට අයිතිද? නෑ. සෝවාන් සකදාගාමි වෙච්ච ගිහි උපාසක පිරිසක් ඉන්නවා කියමු සංඝයාට අයිති නෑ, උපාසකමයි. මාර්ගඵල නොලැබූ සංඝ පිරිසක් ඉන්නවා කියමු සංඝයා. හරියට බුද්ධ ශාසනයේ රටාව බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ මේවට අර්ථ දාගන්න කිව්වොත් එක දෙයක් වෙයි, ආර්යපාද වෙයි. ඔයිට යා මුකුත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක හරියට අඳුනගන්න, පැහැදිලිව අඳුනගන්න, අඳුනගෙන අපටත් මේ බුදුරජාන් වහන්සේ වදාළ ආකාරයට සත්‍යයේ සමාදන් වෙලා, සත්‍ය පිහිටලා, සත්‍ය වචන කතා කරමින් තමන්ගේ අපේම තමන්ගේම ක්‍රියාව විමස විමසා නොනින් බලා අහිත පිණිස හේතු වන දෙයින් වැළකීලා හිතසුව පිණිස පවතින දේ කරන්ට අපටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ධම්සිහනද